අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඔය ලොකෝම් පෝලිමේ හිටියේ, අතෙල් පෝලිමේ හිටියා, ගෑස් පෝලිමේ හිටියා, බේත් පෝලිමේ හිටියා, වෙන එකක් නෙමෙයි මැරෙන්නත් පෝලිමේ ඉන්න සිදුුණා. ඒ අන්තිමට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්ට සිදුුණා. ඒ ආණ්ඩු අරන් තමයි අපි මේක දියුණු කරලා තියෙන්නේ. අපිට මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි ඇතිකරපු ස්ථාවරය බව තහවුරු කරන්න. ඒකටයි මම වරම ඉල්ලන්නේ. පෙත් අවුරුදු දෙකේ රුපියල ශක්තිමත් වෙන්න බඩු මිල අඩු වුණා. මං ඉන්නේ තවත් රුපියල ශක්තිමත් කරන්න. ඒකට බදු බර ජීවන බර සැහැල්ලු කරන්න. වෙන මාර්ගයක් නැහැ. අනුරයි සජිත් කියනවා බදු අඩු කරනවලු. බදු අඩු කරාම ආදායම අඩු වෙනවා. ඉතින් මොකද ඔකනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ බදු අඩු කරා පොලිමේ හිටියා. ආපහු රුපියල 370ට යන්න ඕනද? 400ට යන්න ඕනද? නිකන් බොරු කියන්න එපා කියලා මං කියනවා එයාට. අපිට තියෙන රුපියල ශක්තිමත් කරා. දෙවනුව මට ඕනේ රැකියාව ලබලා දෙන්න. එන අවුරුදු රැකියාව ලක්ෂයක් ලබලා දෙන්න ආණ්ඩුවේ පුද්ගලිකාංශයේ හොඳ ස්වයං රැකියාව. ඒ එක්කම ස්මාර්ට් ඇග්‍රිකල්චර් වගේ ස්වයං රැකියාව වලට උදවන්න. මට ඕනේ මේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කරන්න. අපනයන ආර්ථිකය බවට පත් කරන්න. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. දැන් බියගම තියෙනවා සෝන් A සෝන් B. දෙවනි අධීරයේ හැටියට මං කෑරගල ගේනවා සෝන් C හැටියට. ඉතින් දැන් මං ජනාධිපති නිසා මේක දොම්පෙටත් ගේන්න. බය වෙන්න එපා. ගම්පහ දිස්ත්‍රික්කේ දිනු කරලා දෙන්නම් අපි. මමනේ හැදියේ ගම්පහ දිස්ත්‍රික්කේ. මතකද? එකක් මං කියනවා සජිත්ත දාන ඡන්දේ අනුරට දාන ඡන්දේ කියලා මං කියන්න කැමතියි. ඒ UMP අයට කියන්න ඡන්දේ දෙන්න තියෙන මට විතරයි කියලා. සැප්තැම්බර් 21 වෙනිදාට ගෑස් සිලින්ඩරේ ළඟින් කතිරේ ගහන්න. නැත්තම් ගෑස් සිලින්ඩෙත් නැහැ, වෙළඳ කලාපෙත් නැහැ.